දුකට කඳුලට ජාතිවාදයද එක අපරාධකරුවාද නමුත් මොන තරාතිරමද අදාළ නැහැ. දුකක් කඳුලක් දැනෙනකොට ඒ දැනෙන දුක කඳුල වෙනුවෙන් යුක්තිය ඉල්ලලා මිනිස්සු හඬ නගනකොට ඒ වෙනුවෙන් යම් ආකාරයේ විරුද්ධව වැඩක් කරනවා නම් සමාජය ඇතුලේ බොහොම ලොකු ප්‍රහාරයන්ට ලක් වෙනවා නම් ඒකත් කනගාටුවට ලක් වෙනවා. ඒක හේතුවක් වෙනවා. අපි සමාජ අත්දැකීම් එක්ක විමසගෙන යනකොට අදටත් උළුවස්සට ඔළුව තියාගෙන බලන් ඉන්න අම්මලා බිරින්දෑවරු මව්වරු ඉන්නවා තමන්ගේ දරුවා ගෙදරේ කියලා. ගත වෙලා අවුරුදු 20ක් 30ක් ඒත් තාමත් බලාපොරොත්තුවක් එක්ක ඔවුන් ජීවත් වෙනවා. තාමත් ගෙදර බත් එක බෙදලා තියෙන අවස්ථා අපිට අහන්නට ලැබිලා තියෙනවා. දරුවා වෙනුවෙන් බත් එකක් බෙදලා තියලා තමයි අම්මලා තාත්තලා කන්නේ. ඒ වගේම ඔවුන් වෙනුවෙන් ගෙදර පහනක් පත්තු කරනවා තාමත් ගෙදරේවි කියලා. මැරුණා කියලාවත් පිළිගන්නට විදිහක් නැහැ. උනේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා අතුරුදන් වීම අතුරුදන් කරවීම ජීවත් වන්නාටයි ඒකේ තියෙන බරපතලම වේදනාව තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳ ඔබට බොහොම විවෘත මනසකින් මේ කතාවට එන්න කියලා අපි ආරාධනා කරනවා. ඒකට හේතුව මොන විදිහේ මඩ මොන විදිහේ චෝදනා මොන විදිහේ දේවල් තිබුණත් ඔවුනද නැහැ. ඔවුන්ව තමයි මෙච්චර කාලයක් තිස්සේ හොයන්නේ. ඒ නිසා ඔවුන් පිළිබඳ අපි අද කතා කරනවා. අතුරුදන් වූවන් හා සම්බන්ධයෙන්ුයි අද අපි කතා කරන්නේ. ඒ අනුව මෑත කාලයේදී නිරන්තරයෙන් අහන්නට ලැබුණු ප්‍රධානතම සිදුවීම ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ ආදරණීය බිරිඳ අද අපිත් එක්ක ඉන්නවා. 2010 ජනවාරි 24 වෙනිදා ඉඳලා අද වෙනතුරු ඇය ප්‍රගීත් හොයමින් යනවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා හොයමින් යනවා. ඇයවට අපි කතා කළා අද මේ සාකච්ඡාවට. අයිබෝන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි අතුරුදන් වූවන් හා සම්බන්ධයෙන් නිරන්තරයෙන් නිබඳව පෙනී සිටින අපි මීට කලිනුත් ඔහු සමගින් කතා කළා. ඒ අනුව අතුරුදන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපතිතුමන් බ්‍රිටෝපනන්දු මහතා අයිබෝන් අයිබෝන් ගෞරවයෙන් පිළිගන්නවා. මේ අද පත්තරේ ඔබතුමිය කියලා තිබුණු කතාවක්ම අපි ඔබට ගත්තා උදේ පුවත්පත්වලදී. ඒ වගේම තමයි ඔබතුමිය යම් අදහසක් පළ කරාම අන්තර්ජාලයේ ඒකට යටින් වැටෙන කමෙන්ට්ස් බලපුවාම හිතෙනවා මේ රටේ මිනිස්සුන්ට පුංචිවත් එතමනයක් නැද්ද? දරුවෝ මේ සහ දරුවෝ තාත්තා හොයනවා ඔබ බෙස්වාමි පුරුෂයා හොයනවා කියන එකත් ඇත්තටම හිතෙනවා. මුලින්ම මම කැමති මේ කොටියෙක් කියන ලේබලේ ඇලවෙන තැන ඉඳලා කතාව පටන් ගන්න. ඇයි එහෙම ලේබලයක් ඇලවෙන්නේ සහ ඒ ලේබලේ දැන් විත් ගැලවෙන්නේ කොහොමද? කොටියෙක් කියන ලේබලේ අලවන්න පටන් ගන්නේ සැබෑවටම මේ පරීක්ෂණ පටන් ගන්න අවස්ථාවේදී. මොකද 2010 ප්‍රගීත් අතුරුදහන් වෙච්ච අවස්ථාවේවත් ඊට පස්සේ එතනින් 2015 වෙනකන් අධිකරණ පරීක්ෂණ තිබ්බා. මං හෙබියස්කෝපස් නඩුවක් පවර්ලා තිබ්බා. ඒක රජයේ තම වග උත්තරකරුවන් වෙන්නේ. ඒ කිසිම අවස්ථාවකදී මේ ප්‍රගීත් කොටියෙක් කියලා මේ නීතිමය ක්‍රියාදාමයවත් සමාජගත කරන්න උත්සාහ ගත්තේ නැහැ. එතකොට කිව්වේ ප්‍රගීත් අහවල් රටේ ඉන්නවා, අහවල් තැන හැංගිලා ඉන්නවා, ඒ වගේ කතා තමයි කිව්වේ. ඒත් මේ 2015 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ප්‍රගීත් පැහැරගෙන යන්න සම්බන්ධ හමුදා බුද්ධි නිලධාරීන් හඳුනා ගැනීම, ඒ අය අත්අඩංගුවට ගැනීම, රක්ෂිත බන්ධනාගාර ගත කිරීම, මේ වගේ කාරණාවත් එක්ක මේ සත්‍ය එළියට එවි කියන තැන ඉඳලා හිටපු ආණ්ඩුවේ ප්‍රබලයින් විශේෂයෙන්ම මේ මොකද ඒගොල්ලන් දන්නවා ඒ අයගේ නම් එළියට එන්න පුළුවන් කියලා. මේ පරීක්ෂණවලදී එක තැනකදී මතුවෙලා තියෙනවා මේ ප්‍රගීත් ගිහින් දීපු අනිත් හමුදා බුද්ධි නිලධාරියා ප්‍රශ්න කරපු හමුදා බුද්ධි නිලධාරියාට කියලා තියෙනවා මේක ලේකම්ගේ වැඩක් කියලා. අන්න ඒ තැනදි තමයි මේ කණ්ඩායම් කීපයක් එකතු වෙලා ප්‍රගීත් කොටියෙක් කරන්න උත්සාහ කරන්නේ. ඒක සමාජගත කරන්න හදන්නේ. ඒ 2016 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ගොනු කරමින් තියෙද්දි ප්‍රගීත් කිසිම LTT එක හෝ කිසිම ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ නැහැ සහ මේ ප්‍රගීත් කිසිම අධිකරණයේ නඩුවක් නැහැ කියලා තියෙද්දි පවා මේ අය දිගින් දිගටම ප්‍රගීත් සහ මට මේ කොටියා කොටියා කියමින් පරීක්ෂණ නොමග යවන්න තමයි උත්සාහ කරන්නේ.
ඒක තමා අද වෙන තා කොටියාවීම පැමිණීම සහ මාවිසින් මේ අධිකරණය තත්ත්වය එළියට දැමීම තමා මේ මොහොතේ වෙනකොට මේ පොළොව මත තියෙන්නේ. අනිත් කාරණාව ඔබ කිව්වා මේක බෞද්ධ සමාජයක් කියලා. ඇත්තටම මට තියෙන කනගාටුවත් අපේ රට බෞද්ධ රටක්. මොකද බුදුහාමුදුරුවෝ තමා මේ මිනිස්සු අතුරුදහන් කරවීම ගැන ආදිනව ගැන කියා දීලා තියෙන්නේ. ඉතින් එහෙම තියෙන රටක මේ වෛරයෙන් වෛරයේ නොසන්සිඳී සහ මේ ඒ වගේ තත්ත්වයන් තියෙන බෞද්ධ දර්ශනය තියෙන රටක කොහොමද මෙච්චර වෛරය පතුරවන්නේ මේ හාමුදුරුවරු කියන එකයි. අර 2009 දී පැහැරගෙන යන ඕනේ කලින් වතාවේ. ඒ පැහැරගෙන ගියේයි. ඒකෙදී පැහැදිලි හේතුවක් නැහැ. ඒ මොහොතේ අපි දැනගෙන තිබුණේ ඒ ගෙනිච්ඡය ප්‍රගිත්ව එළියට දාන්නේ වැරදීමකින් ප්‍රගිත්ව ගත්තා කියලා. මොකද ප්‍රගිත් ඒගොල්ලන්ට එක්ක තර්ක කළා තිබ්බ කොහොමද ඔයගොල්ලන්ට මාව වරදින්නේ කියලා. මගේ ළඟ තිබිච්ච මාධ්‍ය අයිඩෙන්ටි කාඩ් මේ සේරම ඔයගොල්ලන් ගත්තනේ කියලා. හැබැයි වර්තමානයේ වෙනකොට එළියට ඇවිල්ලා තියෙනවා මේ දෙකම කරන්නේ එකම කණ්ඩායමක් කියලා. මේ දෙකම එකම හමුදා බුද්ධාංශ නිලධාරීන් තමා කරන්නේ කියන එක. හොඳයි. ඊතව කතා කරමු. අතුරුදන්වුවන්ගේ කාර්යාලයක් පිහිටුවනවා. ඒ පිළිබඳ සුබවාදී වුණු ප්‍රතිරූපයක් රජයට එනවා. මොකද අන්තර්ජාතික වශයෙන් කරලා තිබුණු බොහෝම වාර්තා වැඩසටහන් වලදී මේ අතුරුදන්වුවන්ගේ කාර්යාලයේ පිහිටුවීම පිළිබඳ බොහොම සුබවාදීව කතා කළා. හැබැයි ඒ කතා කළත් මීට මාස දෙක තුනකට කලින් අපි දැක්කා උතුරේ දෙමව්පියෝ එතන ඉදිරියේ වාඩි වෙලා මේකෙන් වැඩක් වෙන්නේ නැහැ, මේක පළක් නැහැ, මේ අතුරුදන්වුවන්ගේ කාර්යාලය කියලා කිසිදු ආකාරයෙන් මේකෙන් ප්‍රතිචාරයක් ලැබිලා නැහැ කියලා චෝදනාවක් ඔවුන් කරනවා. බිටෝප්‍රනන්ද මහත්මයා, කොහොමද අතුරුදන්වුවන්ගේ කාර්යාලය පිහිටුවීම හරහා යම්මාකාරී සහනයක් ලැබිලා තියෙනවද? දැන් අතුරුදහන්වුවන්ගේ පිළිබඳ කාර්යාලය වෘත කිරීමම එක්තරා විදිහකට 89 ඉඳලා කරපු අරගලයක ජයග්‍රහණයක් හැටියට තමයි මම නම් දකින්නේ. මේ 89 සිදුවෙච්ච අතුරුදහන් වලට විරුද්ධව කටයුතු කළේ මහින්ද රාජපක්ෂ, වාසුදේව, වික්‍රමබාහු කරුණාරත්න, විජේදාස පතිරණ මෙන්න මේ වගේ අය තමයි නායකත්වය ගත්තේ. ඒතර මේ උත්සාහයේ ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ 2016 සත්‍ය හෙළිකිරීම සඳහා මේ කාර්යාලය පිහිටුවීමේ. හැබැයි මේ ආණ්ඩුවට ඒකට ස්තුතිවන්තන අතර බොහෝ අය අතර සැකයක් මතුවෙනවා. 2016 අගෝස්තුවේදී සම්මත වෙච්ච පනත කාර්යාලයක් හැටියට විවෘත කරලා නිලධාරීන්පත් කරලා ආරම්භ කරන්න 2018 පෙබ්‍රවාරි වෙනකන් කල් ගියේ ගැන යම් සැකයක් තිබුණා. නමුත් ඒක ආරම්භ වුණා. උතුරු දෙමව්පියන්ගේ පැත්තෙන් තියෙන ප්‍රශ්නේ ඉතා සාධාරණයි. ඔවුන් දිගටම ඉල්ලා හිටියා තමුන් යටත් කළ තමුන් රජයේ ඉල්ලුවීම් පහුගේ රජයේ ඉල්ලීම් පරිදි යුද්ධයෙන් පසුව තමුන් විසින් රජයට බාර දුන්න, ආණ්ඩුවට බාර දුන්න, හමුදාවට බාර දුන්න තමුන්ගේ ඥාතීන්ට මොකද වුණේ කියලා. මේක හරිම සර්වසාධාරණ ප්‍රශ්නයක්. නමුත් අහේතුවකට මේ රජයටත් තාම බැරි වෙලා තියෙනවා ඒ පිළිබඳව නිසි උත්තරයක් දෙන්න. ඒ අය උද්ඝෝෂණ පටන් ගත්තා. ඒ උද්ඝෝෂණ පටන් ගත්තේ අය කියන්නේ අපිට වෙන මුකුත් නෙමෙයි පසුගිය සිද්ධීන් හොයන්න. ඒ හොයන්න පෙර අපි බාර දුන්න දරුවන්ට උනේ මොකද කියන්නේ? අඩුම ගානේ බාරගත්තු බවට සහතිකයක් දෙන්නේ කියලා. ඒතර ඒක නොලැබෙන තාක් කල් ඔවුන්ගේ අවිශ්වාසය මේ අතුරුදහන්වුවන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත යොමු වෙනවා. නමුත් මම හිතනවා අතුරුදහන්වුවන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ පත්වලා ඉන්න නිලධාරීන් අපි දන්න තරමින් බොහොම මධ්‍යස්ථ සහ පෞගේ කාලාන්තර තිස්සම යම් ඒ වගේ ප්‍රතිපත්තිය ගමන් කරපු අය. ඒ කාර්යාලය ක්‍රියාත්මක කිරීම තුළ පමණයි ඒ විශ්වාසය නැවත දිනාගත හැක්කේ කියලා. මෙතන හරි අමාරු වැඩක් තියෙනවනේ බිටු මහත්මයා. ඇත්තරම අතුරුදන්වුවන් ගැන හොයන්න ගත්තාම මෙතන ඉන්නවා හමුදාවෙත් විශාල ප්‍රමාණයක් ඉන්නවා, තමිල ජනතාවත් විශාල ප්‍රමාණයක් ඉන්නවා, ඒ වගේම 88-89 කාලවක වුණ අහිමිවෙච්ච අයත් ඉන්නවා. හැබැයි මේ පරීක්ෂණ මොකක් හරි දියත් කරන්න යනකොට මේක හමුදාව දඩයන් කිරීමක් කියන විදිහේ බොහොම අමාරු තැනකට මේ පරීක්ෂණ ගෙනෙනවානේ. ඔය ඒක මම හිතන්නේම දේශපාලනික උමනාවන් වල උඩ තමයි මේ එක එක අවස්ථාවන්වලදී එක එක දේවල් එළියට එන්නේ. දැන් උදාහරණයක් ගත්තාම 1989 දකුණේ කැරැල්ලේදී අපි දන්නවා හමුදාවේ පොලිසියෙන් ධාරින් ඒ පවුල් රායවත් ඝාතනය කළා. ඒක
දේශප්‍රේම ජනතා ව්‍යාපාරයෙන් කළාද එහෙම නැත්නම් ඒ වෙලාවේ පැවති රජය විසින් සමහර අයගේ චෝදනාවක් තියෙනවා නිල් නෝන කණ්ඩායම් ලව්වා කෙරුවයි කියලා. නමුත් හමුදාවේ සහ පොලිසිය අයත් ඝාතනයට ලක් වුණා. ඒ නිසාම අනිත් පැත්තෙන් විශාල තරුණ සංඛ්‍යාවක් අතුරුදහන් වුණා, මරා දැමුණා. ඒතර අපි එකිනෙකාව මරාගත්තා. දැන් උදාහරණයක් ගත්තාම 600කට ආසන්න පොලිස් නිලධාරීන් පෞගේ යුද්ධ සමයේ යටත් වෙලා ඔවුන් මරා දැම අතුරුදහන් වුණා. ඒ වගේම හමුදාවේ පිරිස එහෙම ගත්තාම අපි නැති වෙච්ච අතුරුදහන් වෙච්ච ඝාතනය නොවිච්ච කවුරුත් නැහැ. එතකොට දැන් අපි අහන්න ඕනේ හමුදාව අපරාධයක් කළා නම් උදාහරණයක් අපි මෙහෙම කියමුකෝ. එක්ක බලය ගන්න අතුරුදහන් කරනවා, එහෙම නැත්නම් මරා දානවා. බලය රැක ගන්නත් අතුරුදහන් කරනවා, මරා දානවා. ඉතින් අපි හිතනවා මේ වෙලාවේ මේ රණවිරු කතාව අදින්නේ ඇත්ත වශයෙන්ම හමුදාවට තියෙන හිතවත්කමක් උඩ නෙමෙයි. ඒක දකුණේ මතු කළ හැකි ඉතාම පහසු මෙලෙච්ච අදහසක්. කවුරු මැරුවත් කවුරු අතුරුදහන් කළත් නීතියට පිටින් යනවා නම් මේ දියුණුවෙච්ච සමාජයක ඒකට ඉඩ දෙන්න බෑ. හමුදාවේ අය අතුරුදහන් වුණාද, සාමාන්‍ය අය අතුරුදහන් වුණාද, මේක නවත්විය යුතුයි. ඒක නවත්තන්න නම් මේ සත්‍යය හෙළිකරගත යුතුයි. ඒ සත්‍යය හෙළිකර ගැනීම තුළ පමණයි අපිට ඉදිරියේදී අතුරුදහන් වීම වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ දේශපාලනික උමනාවන් උඩ මේ හමුදාවේ කතාව දකුණේ ගේන්නේ 89 හමුදාවට විරුද්ධව, හමුදාවේ ඝාතනයන් වලට විරුද්ධව ජිනීවාගේ කතරගමට පයින් ගිය මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු පිරිස. ඒ ගැන අපි ඉතාමත් සංවේදී තරන්නේ කනගාටු වෙනවා. හොඳයි. මේ සමාජයේ හරි පුදුමයි කියන්නේ ඔබතුමිත් ඒ ගැන කිව්වා. සන්දේ අඩන්නේ නැණි කියලා කියනවනේ මේ සමාජය. ඔව්. මම කැමරාව ඉස්සරහට අඩන්නේ. මොකද මම හිතන්නේ කැමරාව ඉස්සරහට අඩන එක ඒක සිද්ධ නොවිය යුතු දෙයක් කියලා. ඒත් මම සැබෑවටම අඩනවා. ඒ මගේ දරුවන්ට කන්න දෙන්න විදිහක් නැති වුණාම, ඒ මගේ දරුවන්ට ඉල්ලන දේවල් දෙන්න විදිහක් නැති වුණාම, ඒ අය කියනකොට අනේ අපේ තාත්තා හිටියා නම් කියනකොට මං ඒගොල්ලන්ටත් හොරෙන් අඬනවා. ඒක මං හිතන්නේ මේ රටේ මිනිස්සුන්ට දකින්නේ. මොකද මේ රටේ මිනිස්සු දකින්නේ කැමරාවෙන් විතරයිනේ. ඒක තමා මගේ අඬන්නේ කියන එකේ කතාව. මොකද හැබැයි ඉතින් යම් විදියකින් මං අඬන එක කැමරා කාචෙක් තුල සටහන් වුණා නම් මේ රටේ දේශපාලඥයෝ කියයි අන්න බොරුවට කැමරාවට අඬනවා කියලා. ඒක තමයි යථාර්ථය. අපි දෙපාරක් තුන්පාරක් හිතන්න ඕන කතාවක් මේක. ඔබ යම්මාකාරයේ මනස තැම්පත් කරගෙන ඇති සමහර දේවල්. ප්‍රගීත් නෙක්නලිගොඩ පිළිබඳ කුටියෙක් යම්ම ආකාරයේ විවිධ බොහොම විවෘතව කතා කරාම මේ සමාජය තුළ අපිට අහන්න තියෙන දේවල්. හැබැයි සියලු දේ පැත්තකින් තිබ්බහම ඇයි අද මේ තරම් දුකක් උහුලන්නේ දරුවොත් එක්ක? උනේ මොකද්ද කියන දේ දැනගන්න. දැන් අපි දැක්ක සමහර හිටපු ඇමතිවරු කියපු කතාවන් තිබුණා පංචේ ජීවත් වෙනවා කියන දේ. ඒකට උත්තරයක් දෙනවා නම් දැන් මේ ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ මේක මට පත්ක විදිහට 2013 ජුනි මාසේ. මේ 2011 මේ ප්‍රගීත් පිටරටක ඉන්නවා කියලා හිටපු නීතිපතිවරයෙක් වෙන මොහන් පීරිස් මහත්තයා ජිනීවා ගිහිලා කියනවා. ඊට පස්සේ එයා අධිකරණයට ඇවිල්ලා කියනවා ප්‍රගීත් ඉන්න තැන දන්නේ දෙයියෝ විතරයි කියලා. ඊළඟ එක තමයි ඔය අරුන්දික ප්‍රනාන්දු මහත්තයා කියන එක. මේ ප්‍රගීත් පන්සි ජීවත් වෙනවා එයා දැක්කා කියන එක. හැබැයි මෙයා මේ දකින්නේ මේක ඊට මාස 6කට ඉස්සෙල්ල තමයි ප්‍රංශය යන්නේ. ඒ මාස 6ෙම එයාගෙන් ඇහුවාම ඇයි මේක නීතියට කිව්වේ නැත්ති, කාට හරි පරීක්ෂණ කරන කණ්ඩායමට කිව්වේ නැත්ති කියලා. එයා අදාළ අයට කිව්වා කියනවා මිස වෙන කිසිම නීතිමය තත්ත්වයක් කරලා නැහැ. මොකද ප්‍රංශ ආණ්ඩුව කියනවා මේ කියන වගේ පුද්ගලයෙක් ඒගොල්ලන්ගේ රටේ නැහැ කියලා. මේ අය කියනවා ප්‍රංශ දැක්ක කියලා. අනිත් එක එයා කියන්නේ මම ප්‍රගීත් අඳුරන්නේ නැහැ, මංජුල වැඩිවර්ධන මට පෙන්නවා. ඒක නිසා මංජුල මට විශ්වාසයි. ඒක තමයි එයා දෙන උත්තරේ.
පැහැදිලිවම ඒගොල්ලන් සැලසුන් සහගත බොරුවක් කියන එක එකින් හොඳටම ඔප්පු වෙනවා. මොකද එයාම ඉන්න තැනක මංජුල කතා කරලා කිව්වා මෙයා කියන්නේ බොරු කියලා. කතාව ගොඩක් තැන්වලදී වෙන පැත්තකට ගෙනියන්න උත්සාහ දරා තිබුණ අපි දැක්කා. මම කැමති අර අවසන් දුරකථන ඇමතුම එනකොට ගාමිණී, මම හිතන්නේ ගාමිණීට කතා කරලා තිබුණේ. එතකොට මේ කොස්සත්තට යන්නේ ඔය පාරෙන් නෙවෙයි කියන අන්තිම ප්‍රකාශයේ ඉඳලා අද වෙනතොර ගත වෙලා තියෙන අවුරුදු 8ක් ප්‍රගතිය ගැන සතුටු වෙන්න පුළුවන්ද වෙලා තියෙන? යම් දාක්තුරට මම සතුටටපත් වෙනවා මට ප්‍රගීත්ව ජීවත් කරවන්න පුළුවන් වුණා එකට. ඒ කියන්නේ ප්‍රගීත්ගේ අතුරුදහන් වීම ජීවත් කරව අවුරුදු 8ක් තිස්සේ. අවුරුදු 8ක් තිස්සේ. ඒක පහසු කාර්යයක් නෙමෙයි. මොකද මම දැක්ක කියලා තියෙනවා මේ රටේ අතුරුදහන් වෙච්ච එකම පුද්ගලයා ප්‍රගීත් නෙමෙයි කියලා සමහර ඒගොල්ලන් අහලා තිබ්බා. ඔව්, පැහැදිලිවම ප්‍රගීත් විතර නෙමෙයි තමයි. ඒත් මම සවිඥානිකව අරගලයක් ගෙනාවා. ඒක නිසා තමයි ප්‍රගීත්ගේ අතුරුදහන් වීම ජීවත් වුනේ. මේ ලැබිච්ච දේවල් මේ කිසියම් මොහොතකට ප්‍රගීත්ගේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර ගැනීම දක්වා සහ මෙතක් ලැබිච්ච සමහර තොරතුරු වෙන්න එක හේතුවක් වෙනවා මගේ අරගලය. මොකද ඒක මම ගෙදර ඇතුලේ හුදකලා අරගලයක් නෙමෙයි, එළියේ සහ ඒ අරගලයේ සමහර ජිනීවාවලද මේ හැමතැනම මට කරන්න පුළුවන්. හැමතැනම මම ඒ අරගලය කළා. මගේ මුළු ජීවිතය මේක වෙනුවෙන් කැප කළා. ඒක නිසා අද මේ තත්ත්වයට ආපු එක ගැන මට ආඩම්බරයක් සහ සන්තෝෂයක් තියෙනවා. හොඳයි. පිටු මහත්මයා, මේ වකවානුව ඇතුළතදී එකදු සිදුවීමක් ගැන හරි හෝ අතුරුදන්වන් හා සම්බන්ධින් ක්‍රියාවලිය දියත් වෙලා මෙයාට උනේ මේකයි කියලා මරණ සහතිකයක් වූ මොකද්ද උනේ කියන දේ වලදීපු සිදුවීම් තියෙනවද? කාල සීමා ගත්තොත් අපි හිතමුකෝ 71 මේ පිළිබඳ චෝදනාව. නමුත් ලංකාව තුළ විශේෂ සාකච්ඡාවට ඒක භාජනය වුණේ නැහැ. 89 බරපතල විදිහට ජාතික සහ ජාත්‍යන්තරව ඒක සාකච්ඡාවට පත් වුණා. විවිධ අධිකරණයන්වල විවිධ නඩු පැවතුණා. නමුත් ඒ කිසිම තැනකදී නිශ්චිතව වෙච්ච දේ ගැන තොරතුරක් එළියට ආවේ නැහැ. සරලම උදාහරණයක් ගන්නකො මේ කැරලි විශේෂම 89 කැරල් 71 89 කැරලට නායකත්වය දුන්නා යකෙන රෝහණ විජේවීර සම්බන්ධව කවුරුත් තාම දන්නේ නැහැ මොකද්ද වුනේ කියලා. සමාජය දන්නවා මොකද්ද වුනේ කියලා. නමුත් නිත්‍යානුකූලව කියවුන්නේ නැහැ. දැන් ඊයේ පෙරවැද්දී රෝහණ විජේවීරගේ බිරිඳ කාලෙකට පස්සේ තමුගේ ස්වාමි පූජාට මොකද වුනේ කියලා අහනවා. ඒක එක්තරා විදිහකට මේ පවතින ආණ්ඩුවේ යටතේ අඩුගානේ එවැන්නකට ඉදිරිපත් වෙයි හැකි කියන විශ්වාසය ඇති වෙලා තියෙන එක ලොකු දෙයක්. ඉතින් මම හිතන්නේ එවැනි නිශ්චිතව ප්‍රකාශ වුණේ නැහැ. දැන් උදාහරණයක් 96 චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පත් කරපු ජනාධිපති කොමිසමේ වාර්තාවල් වල විවිධ කතන්දර එල්ලරව වුණා. උදාහරණයක් ගත්තාම නැගෙනහිර සතුරු කොණ්ඩාල් කියන ගමේ 184 කුණා දරුව මව්වරු වයසක අය අතුරුදහන් වෙච්ච ගැන ඉතා පැහැදිලිව සටහන් කරලා තියෙනවා. ඒ වගේම එහි තියෙන විශ්වවිද්‍යාලයේ නැගෙනහිර තියෙන විශ්වවිද්‍යාලයේ ඒ වෙලාව හිටපු අනාථ කඳුරේ 174 දවස් දෙකක් තුළ 156 සහ 18 අතුරුදහන් වෙන පැහැදිලිව සටහන් කරලා තියෙනවා. නමුත් ඒ පිළිබඳව නීතිය ඉදිරිපිට නිශ්චිත කරලා එහෙම නැත්නම් වගකීතු රජයක් හැටියට යමක් එළියට දක්වලා නැහැ. ඉතින් යුද්ධයේ කාලේ සිද්ධ වෙච්ච දේවල් ගැන තවමත් එහෙමයි. ඉතින් අඩුගානේ අර මරා දාපු අතුරුදහන් කරපු පොලිසිය 600 ගැන, එහෙම නැත්නම් අතුරුදහන් නායක කෙන හමුදාවේ 5000 ගැන, එහෙම නැත්නම් අතුරුදහන් නායක කෙන 60000 හෝ 100000 ගානකට ආසන්නයි කියලා චෝදනා කරන කිසිම කෙනෙක් ගැන යම් තොරතුරක් නිශ්චිතව වගකීමකින් ප්‍රකාශයටපත් කරලා නැහැ. ඇත්ත සංදයාගේ නඩුව යම් ප්‍රමාණයකට ඒ දිහාවට ගමන් කරමින් ඉන්නවා. නමුත් සතුටු විය හැකි ආකාරයටම නෙමෙයි. නමුත් අනිත් පැත්තෙන් ගත්තහම 96 ඉඳලා අපිට බැරි වුණා එකදු ඒ අතුරුදහන් වෙච්ච පවුලක කිසිදු සමාජයකින් සත්‍යය මට කිය යුතුයි කියන තැන තියාගන්න. 96 කොමිසමත් එක්ක මරණ සහතිකයත් වන්දියත් ලබා දුන්නට පස්සේ බොහෝ අය ඒක දරා ගන්න
පොරදුරා එකන අපේ කෙන නෑ දැගිතුව නමුත් මේ සත්‍යය මට දැනගන්න ඕන කියලා සන්දයා වගේ අර්ගලයක නිර්තවන්න නඩු කීපයක් තිබුණා එ නඩු ඉදිරිටගේ නිචනෑ එමිසු නඩු අතඇරල යන්නගේ අමොද කලකිරලා නමුත් සන්දයායක ඔප්පු කලා එවැනි දරා සිටීමක් සහ ඒවිනිින් කැපවීමක් තුළ යම් ප්‍රතිඵලය අධ්‍යහට ගමන් කළහැකි ඇති අපීතනවා තුදහන් වන්ගේ කාර්යාලය තැනත්තන් පිල්මට කාර්යාල ස්තීරෝම ඉදිරිපත් වෙලා තියෙන මේ සත්‍යස්වයන්න හැබැයි මේක මතක තියගන්නවා සැකෙන් තමයි තාමන් මොක කිසිදු කෙට තාම රජ හැටියන ප්‍රතිඵලයක් ලැබිල නෑ තේන්සයි කාර්යාලය තියෙන වගකීම තමයි ඔප්පු කරලා පෙන්න්නන එක තමුන්ට පැවරච්ච වගකීම මේ රටේ අතුරුදහන්නච්ච දස දහස් ගන්නකට සත්‍යය ප්‍රකාශ කරන්නේයට හයියක් තේර කලා අපි ඒගෙන බලාගන්න හොඳයි බලාපොරොත්තු එක් තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපි බොහොම විවෘත මනසකින් මේ කතාවට එන්න කියලබට ආරාධනා කරන්නේ යම් යම් අය ඔබේ ඔළුවලට කාන්දු කරපු යම් යම් දේවල් තියෙනවා ඒ දේවල් පිළිබඳ නෙවෙයි මේ ඉන්නේ මවක් මේ ඉන්නේ බිරිඳක් හොයන්නේ තමුන්ගේ ස්වාම පුරුෂයා හොයන්නේ තමුන්ගේ දරුවන්ගේ තාත්තා ඒ කියන තැන ඉඳලා මේ කතාව දිහා බැලුවාම ඔබට මට අපේ ගෙවල් වලට මේ කතාව ආදේශ කරගන්න පුළුවන් එතකොට ඔය කියන බොහෝ දේවල් වලට වැඩිය මේ කතාව අපිට බොහොම හොඳට දැනෙන්න ගන්නවා තවදුරටත් කතා කරමු කෙටි විරාමයකට යමු අද අපි කතා කරමින් සිටින්නේ අතුරුදන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපතිතුමන් බ්‍රිටෝපනාන්දු මහතා සහ තමුන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා අවුරුදු 8ක් තිස්සේ මහපාරේ හැමතැනම හඬ නගන සන්ධ්‍යායක් නැලිකොට සමගින් ඒ අනුව අපි බොහෝ දේවල් කතා කළා සිදුවුණු සිදුවීම් දාමයන් පිළිබඳ මෑතකදී යලිත් වතාවක් ඔබතුමී ගැන ආපහු කතා බහ ටිකක් කරලියට එන්නේ ඥානසාර හාමුදුරුවන්ගේ සිදුවීමත් එක්ක එතනදී අපිත් හිතුවා ඔබතුමියට යුක්තිය ඉෂ්ට වෙනවා කියලා ඇත්තරම ඒ ලබා දුණු තීන්දුව ගැන මොකද හිතෙන්නේ පළමුවෙන්ම මං කියන්න කැමති ඒක දේශපාලන තීන්දුවක් නොවේ කියන එක මේ රටේ මිනිස්සුන්ට මොකද ඒ අධිකරණය ඇතුළේදී එම ඥානසාර හාමුදුරුවෝ අධිකරණයට බැන වැටලා අධිකරණය කටයුතු නවත්තලා සම්පූර්ණම නීතිය දෙවගෙන නිහඬ කළා එතනින් නොනවතී මංගාවට ඇවිල්ලා ඒ කරපු ක්‍රියාකලාපය වෙනුවෙන් මං ඒ මොහොතේ එතන හිටපු විනිශ්චක මේ මහේස්ත්‍රාත්තුමාටත් කිව්වා ඊට පස්සේ ඒ බයට මං ගිහිල්ලා පොලිසිය පැමිණිලා කළා මං කරපු පොලිසිය පැමිණිල්ලට තමා ඒ අය ක්‍රියාත්මක වෙලා ඒ පැමිණිල්ල 2016 පෙබරවාරි 9 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නේ ඒ පටන් ගත්ත මොකද මම පැහැදිලිවම ඒ අවස්ථාවෙත් වින්දිතේ සහ ඒ අධිකරණයේ විභාග වීමෙන් තිබිච්ච ඒ නඩුවේ සාක්ෂිකාරයෙක් ඉතින් ඒ පනත යටතේ තමයි ඒ අය පළමුවෙන්ම මේ නඩුව ගොනු කරන්නේ ඊට පස්සේ 2017දී නැවතත් නීතිපතිවරයා මේක මේ සාපරාධී බියවැද්දීම් සහ අඩන්තේට්ටම් කියන වරදවල් දෙක යටතේ නැවත නඩුව ගොනු කරනවා. ඒක තමා විභාගවමි මොකද එවැනි නඩුවක් යන්නේ රජයට සිදුවෙච්ච වරදක් විදිහට තමා ඒ නඩුව ගෙනියන්නේ. ඒක නිසා තමා මම අගතියට පත් පාර්ශවය වෙන්නේ. රජය පොලිසිය ඒකේ පැමිණිලිකරු වෙන්නේ. ඉතින් එහෙම නඩුවක තමා මට යුක්තිෂ්ට වෙන්නේ මේ 2018 මැයි මාස 24 වෙනිදා තමා එම හිමිනම වරදකරු බවට පත් කරන්නේ. ඒ වරදවල් දෙකටම ඊට පස්සේ ජුනි 14 වෙනිදා එම තීන්දුව දෙන්නේ. ඉතින් පැහැදිලිවම එම ලැබිච්ච තීන්දුව මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රය කිසියම් හෝ සාධනීය තත්ත්වයක් ලෝකෙට පෙන්නපු තීන්දුවා. මොකද අනෙක් කාරණය ඒ තීන්දුව දෙන්නේ එම දඬුවම දෙන්නේ ඒ නඩුවේ තිබිච්ච සාක්ෂි ඉදිරිපත් කරලා
ඔප්පු කිරීම කියන පදනම් මත තම කිසියම්ල් අධිකරණයකින් වරදකරු කරන්නේ සහ ඊට පසු ඔහුට හිමි දඬුවම නියම කරන්නේ. එම වරදවල් දෙකට අදාළව ඊට වඩා වැඩි දඬුවම් දෙන්න පුළුවන්. එහෙම තියෙද්දී මන් දකින්නේ අවම දඬුවමක් තමයි හිමි නමට හිමි වෙන්නේ. ඒක තමා එම නඩුවේ තත්ත්වය. මොකද අධිකරණයේ තිබිච්ච ස්වාධීනත්වය සහ ඒ දේවල් තමා මම එළියට ගෙනාවේ. ඒක තමා එතනින් මේ රටේ ලැබිච්ච තත්ත්වය. ඒත් මට තියෙන කනගාටුව මේ රටේ ඇමතිවරු පවා මේ අධිකරණ ක්‍රියාදාමය විවේචනය කරපු එක. මොකද හාමුදුරුවමකට වරදක් දඬුවම් දුන්නා කියන එක ඉතා ලොකු විදියට ගත්ත එක. ඒක මේ ව්‍යවස්ථාවේ අනුව මේ ඇමතිවරු සහ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බැඳී සිටින ව්‍යවස්ථාවට. ඒකෙදි මේ අධිකරණයේ ගෞරවය රකින්න එක තමයි ඒ ඇමතිවරුන්ගේ වගකීම. ප්‍රගීත් කවුද මං කරන්නේ මොකද්ද කියලා දන්න ඇමතිවරු පවා මේ දේවල් කරපු එක තමයි මට ප්‍රශ්නේ. ඒක වැරදි කියලා අධිකරණය විවේචනය කරපු එක. අර ඔබතුමී දිහා බලන් ඉන්නකොට ඇත්තටම හිතන දේ තමයි මොන විදිහට සමාජයේ මොන කතා කිව්වත් අවුරුදු 8ක් තිස්සේ මෙච්චර දෙයක් කරන්නට කොහොමද මෙච්චර හයියක් ආවේ ඇත්තටම. මොකද මම මේ කියවන විටදී ප්‍රදීපෙක් නැලිකොට ජීවත්ව හෝ අතුරුදන් වීමට පෙර හෝ ඉන්න තත්ත්වය තුළදී ඔබ මේ විදිහට සක්‍රීයව බොහොම සවිමත්ව ඉදිරියට එන කාන්තාවක් නෙමෙයි. කොහොමද මෙච්චර හයියක් ඇත්තටම? ඔව් ඇත්තටම ප්‍රගති ඉන්න කාලේ මම රස්සාවක් කරමින් තමා ජීවත් වුණේ. රස්සාවක් කළා. ප්‍රගීත් අතුරුදහන් වෙච්ච හැටියෙම ඔබ දැක්කද දන්නේ නැහැ. පළමුවෙන්ම මං කිව්වා ප්‍රගීත් වෙන කවුරුවත් තරහකාරයෝ හිටියේ නැහැ. මේක පැහැදිලිවම මහින්ද රාජපක්ෂ කරපු වැඩක්. ඒ අය තමයි මේක පිටිපස්සේ ඉන්නේ. මේ අතුරුදහන් කරන්නේ ඒගොල්ලන් කියන එක. ඒකම මම අදිෂ්ඨානයක් කරගත්තා. ඒ අදිෂ්ඨානය තමයි ප්‍රගීත වෙච්ච දේ පිළිබඳ සත්‍ය මේ පොළවේ ගේනතාක් මේ කරලියට ගේනතාක් මං ප්‍රගීත යුක්තිෂ්ඨ කරගන්න තාක් මම මගේ අරගලේ නවත්තන්නේ නැහැ කියලා. ඒක ඉතත් අද බරපතල අදිෂ්ඨානයක්. මං ඒ සඳහා කැපවනවා කියලා. අදටත් මං ඒක තමයි කරන්නේ. මං අදටත් තවමත් ප්‍රගීත ජීවත් කරනවා. මං තවමත් ප්‍රගීත එක්ක මං ඇස් දෙකෙන් ඇරියාම ඕගොල්ලන්ට දකින්න ප්‍රගීත නෑ. ඒත් මං තවමත් මගේ දේවල් ප්‍රගීත එක්ක බෙදා ගන්නවා. මට මගේ අරගලයට ශක්තිය සබන්නේ ප්‍රගීත්මයි. හොඳයි. අද අපි කතා කරමින් සිටින්නේ අතුරුදන් වීම, අතුරුදන් කරවීම මේ කියන දේ ජීවත්ව සිටින්නන්ටයි මෙහි තියෙන පරපතලම වේදනාව තියෙන්නේ. ඉතින් මේ විදිහේ තවත් බොහෝ සිදුවීම් එකතු කරගෙන ජීවත් වෙන බොහෝ දෙනෙකු අපේ රටේ ඉන්නවා. විරුට මහත්මයා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වෙන්න ඕනේ වැඩේ මොකක්ද ඇත්තටම? එහෙනම් මතකේ තියාගන්න ඕනේ මම කිව්වා ඉස්සෙල්ලත් මේ අරගල ආරම්භ වෙන්නේ විශේෂයෙන් 89 ඉඳලා. ඒතර විවිධ දේශපාලන මහින්ද රාජපක්ෂ වාස්තුවේනායක කාර්යාලය ඇතුළු පිරිස් නායකත්වයේ අරගෙන විවිධ ඉල්ලීම් කළා. එකක් තමයි සත්‍ය හෙළදරව් කරන්න, යුක්තිෂ්ඨ කරන්න, වන්දි ගෙවන්න සහ නැවත සිදුවීම වළක්වන්න කියලා. ඒතර මේ ආපු අරගල අපි දැක්කා මේ අරගල වලට නායකත්වය දීපු මිනිස්සු විශේෂයෙන් මහින්ද රාජපක්ෂ බලයට ආවට පස්සේ අතුරුදහන් කිරීමේ ඔස්තාර කෙනෙක් බවට එයාපත් වුණා. යුද්ධේ නිම වෙලත් අපි දැක්කා සුදු වෑන් පිළිබඳව කතන්දර ගොඩක්. ඒ විතරක් නෙමෙයි එකම දෙයයි සිද්ධ වුණේ අතුරුදහන් වීම පළාතෙන් පළාතට මාරු වුණා. දකුණ හිටපෙක උතුරට ගියා, උතුර හිටපෙක ආයි දකුණට ආවා. ඒ වගේම සංකේත වෙනස් වුණා 89 ටයර් එක, ඊට පස්සේ සුදු වෑන් එක. ඊට එහා දෙයක් වුණේ නැහැ. අපි බලාපොරොත්තු වුණා රාජපක්ෂ යටතේ යමක් වෙයි කියලා. මොකද ඒ වෙනුවෙන් එයා කරපු කැපවීම දැක්කහම දවස් ගණන් කතරගමට පයින් ගියා, ජිනීවා ගියා. ජිනීවා වලට ගිහිල්ලා ඉල්ලපු පළමු රාජ්‍ය මේ විරුද්ධ පක්ෂයේ කෙනෙක් තමයි මේ රටට තියෙන සියලුම දෙන සියලුම ආර්ථික ආධාර නවත්වලා හරි මේ තරුණයන්ගේ ජීවිත බේරලා දෙන්න කිව්වා. එහෙව් කියපු රාජපක්ෂ යටතේ ඊට වඩා හපන් ආකාරයකට ඝාතන සහ අතුරුදහන් සිද්ධ වුණා. එතකොට දැන් ඒ කරපු අරගලයේ ප්‍රතිඵලයක් හැටියට තමයි
මේ රජයට සිද්ධෙන් මේ රජයෙන් අපි බලාපොරොත්තුනේ නෑ පුද්ගලිකව මං ගත්තොත් විශේෂම එක්සත් ජාතික පක්ෂයේ බලයට ඉන්න හවුල්කාර ආණ්ඩුවකින් මං විසඳුමක් බලාපොරොත්තුුන්නේ නෑ. ඒතර ඒක ලබා දීම අපි එක්තරා විදිහකට පුදුමයට පත් වුණා. ඒ විතරක් නෙමෙයි. ජිනීවා යෝජනාවල්දී ආවේ 2002 ඉඳලා 2011 දක්වා අර සාම ගිවිසුම අත්සන් කරපු දවසේ ඉඳලා ඊට පස්සේ කාලෙ සිද්ධ වෙච්ච දේවල් හොයන්න. නමුත් මේ රජයට හයියක් තිබුණා නෑ. අපි ආපස්සට ගිහිල්ලා සියලු දේවල් ගැන හොයලා අපි අතුරුදහන් වී වැළැක්වීම සඳහා කටයුතු කරනවා කියන්නේ. ඒතර ඒ තත්ත්වයට ගෙනීම ගැන අපි සන්තෝෂ වෙනවා. හැබැයි අපි තේරුම් ගන්නවා දකුණේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මේ සමහර භික්ෂුන්ලා කරන්න හදන මේ ජාතිවාදී ස්ථාවරයන්, ඒ කියන්නේ මේක දෙමළයන්ට සීමා කරලා මේ සිංහලයන්ට හානියක් කරනවා, රණවිරුන්ට හානියක් කරනවා කියන කාරණේ ගේන්න හදන එක. ඒ නිසා සමහරවිට අපිට හිතෙනවා රජය යම් යම් පියවර ගන්න ඉදී අපිට තේරෙනවා ප්‍රායෝගික අමාරුකම් තියෙනවා. නමුත් පසුබට වීමට මේ දකුණේ මතවාදී බලපානවා කියලා අපිට හිතෙනවා. ඉතින් මම හිතනවා මේ ආණ්ඩුව ගත්ත පියවර උඩ ඉදිරියේදී ආණ්ඩුව ශක්තිමත් තීන්දුවක් අරගෙන තමුන් පොරොන්දෙච්ච දේවල් ඉෂ්ට කිරීම තුළ පමණයි නැවත අතුරුදහන් වීමක් වළක්වා ගැනීමට හැකියාව තියෙන්නේ. මේ හැමදේම කරද්දි මට අහන්න තියෙන බොහොම සරල ප්‍රශ්නයක්. මහින්ද රාජපක්ෂගෙන් මට අහන්න තියෙන්නේ කවදා හරි නාවල් රාජපක්ෂ ගෙදර ආවේ නැත්නම් ඔබට මොකක්ද හිතෙන්නේ කියලා. මට විමල් විරවංශගෙන් අහන්න තියෙන්නේ ඔබගේ දුව පහුගිය කාලේ ඇයට යම් යම් චෝදනාවන් වගේක් ආපුවම ඔවුන් කොයිතරම් අඩා දෙඩුවද කියලා අපි දැක්කා. දුව කවදා හරි ගෙදර කාවේ නැත්නම් අවස කොච්චර කලබල වෙනවද කියලා මට අහන්න තිබුණා. ඒතර මේ වගේ දසදහස් ගානක්. ඒ අය විවිධ විදියට අරගල කරපු අය වෙන්න පුළුවන්, හමුදා වෙන්න පුළුවන්, පොලිසිය වෙන්න පුළුවන්. නමුත් බිරින්දෑවරු, දරුවෝ, අම්මලා තවමත් බලාගෙන ඉන්නවා මෑට මොකද උනේ කියලා. ඉතින් මේක තේරෙන්න නම් මහින්ද රාජපක්ෂට, විමල් විරවංශට සහ මේකට විරුද්ධව ඉන්න අයට අපි අහන්නේ ඔයාලගේ දරුවෝ ඔයාලගේ හිතවත්තු නැති වෙනකම් ඉන්න ඕනද කියලා. භික්ෂුන් වහන්සේලාගෙන් අහන්න තියෙන්නේ 89දී භික්ෂුන් වහන්සේලා කී දෙනෙක් ඝාතනය වුණා, කී දෙනෙක් අතුරුදහන් වුණා, දිබුලාගල පහුගිය යුද්ධේ කාලේ මරා දැමුණේ නැද්ද? දැන් මේවා ගැන හොයලා අපි නතර කරන්නේ නැද්ද? දැන් මේකේ රණවිරුවන්ව බේරන්න කියලා මේක එක පාර්ශවයක් වහලා අපි ඇත්ත හෙල්ලරව් කර නොගත්තොත් නම් අපිට නැවත තව අවුරුදු ගණනකින් බලන්න චක්කරේ 71 89 සහ ඊට පස්සේ දිගට එන යුද්ධේ අවුරුදු 20න් 20ට අපි දරුවන්ගේ මලකඳන් බදාගෙන හඩපු රටක් මේක. මේක නවත්තන්න නම් මේ වැටෙන හැම කඳුලක්ම අම්ම කෙනෙක්ගෙන් දෙමළද මුස්ලිම්ද සිංහලද නෙමෙයි අම්ම කෙනෙක්ගේ ඒ පවුලක බිරිඳගේ ඒ දරුවන්ගේ කඳුලවල සමානතාවය අරගෙන ඒක තේරුම් අරගෙන තමුන්ගේ දරුවා හෝ අනිකුත් කෙනා අතුරුදහන් වන වෙන වේදනාව තේරුම් නොගත්තොත් මේ සමාජයේ ඉදිරියට යන්නේ තව අවුරුදු 20කින් අපිට අපේ දරුවන්ගේ මළගේ මිනි එහෙම නැත්නම් අතුරුදහන්ීම් ගැන නැවත අහන්න. ඉතින් මේ ආණ්ඩුව කරන උත්සාහයට අපි සහය දක්වනවා. ප්‍රමාදය ගැන අපේ යම් විවේචනයකුත් හොඳයි. බොහොම හොඳ කතාවක් එතුමා කිව්වා. ඒ වගේම මම ඔබට ආරාධනා කරනවා ජාතික රූපවාහිනියේ මේ හදලා තියෙන කතාව මහින්ද රාජපක්ෂ මහත්තයාට මඩ ගහන්න, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මඩ ගහන්න, පැවති ආණ්ඩුවට මඩ ගහන්න කියලා කියන තැනට නම් මේක ගන්න එපා. බොහොම වැඳලා ඉල්ලන දේ ඔබෙන්. ඒකට හේතුව වෙන්නේ මේ කරන කතාව කෙනෙකු අහිමි වීම නිසා. අර කිව්වා වගේම අපේ දුව අපේ පුතා ගෙදරාවේ නැත්තම් අපිට දැනෙන හැඟීම සහ අපේ ස්වාමි පුරුෂයා අපේ බිරිඳ ගෙදරාවේ නැත්තම් අපිට දැනෙන හැඟීම කොහොමද කියන දේ ගැන මිසක මෙතනින් එහා ගියපු දෙයක් නැහැ. ක්‍රමවේදයේ වැරද්දක් තියෙනවා. ඒ ක්‍රමවේදයේ විවේචනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක අයිතියක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි යුක්තිය ඉල්ලගෙන අඬන්න යනකොට තව තවත් වෙන වෙන වචන කිය කිය ගහන සමාජයක් ඇතුලේ අපි ජීවත් වෙන නිසා ඒ තැනට මේ කතාව ගේන්න එපා කියන ඉල්ලීම මම ඔබෙන් කරන්නේ. මොකද පීඩාවට පත්තුණු අයගේ යුක්තිය ඉල්ලන කතාවක් මේක. ඒකයි අපි මේ විදිහට මේ වැඩසටහනට මේ සන්දයක් නැලුගොඩ මහත්මියෝගෙන් බිටෝප්‍රනාන්දු මහත්මිය අපි ගෙනල්ලා කතා කරන්නේ ඒ දේ සමාජයට ගෙන යන්නට ඕනේ, මේ චිත්‍රය වෙනස් කරගන්න ඕනේ නිසා. මෝරුන්ට කන්න දැම්ම කියලා කට්ටියක් කියනවා. කට්ටියක් කියනවා ඇසිඩ් බැරල් එක ගිල්ලුවා කියලා. මම අසාධාරණයි ඔබතුමිට මේ දේවල් කියන දේ. හැබැයි මේ සමාජය කියන කතාව, මේ කතාව තමන්ගේ අප්පච්චි තමන්ගේ තාත්තා ගැන දරුවෝ දෙන්නත් අහනවා. ඉතින් එහෙම සමාජයක් ගැන මොකද ඇත්තටම හිතෙන්නේ ඔබතුමීට මේ සියලු දේ දිහා බලන් ඉද්දි? ඇත්තටම මේ අපේ සමාජයේ බහුතරයක් ඉන්නේ මේ බෞද්ධයින්නේ. අපි බෞද්ධයින් මම හිතන්නේ ගම්මට්ටමින්ද මේ හැමෝම මේ බෞද්ධ දර්ශනයත් එක්ක විශේෂයෙන්ම ධම්මපදය
සහ ජාතක කතා ගැන බොහොම රුචියෙන් සහ බොහොම භක්තියෙන් කියවනවා. අපේ අම්මලා සඳකිඳුරු ජාතකය කියවලා මේ බ්‍රහ්ම රජුරෝගේ හීපාරින් කිඳුනා මැරුණට පස්සේ ඒ කිඳුරියේ නගන විලාපය කිඳුරාව බදාගෙන ඒක කියවන්නේ මේ බ්‍රහ්මදත්ත රජුරුවන්ට දේශයෙන් සහ මේ ඇත්තටම වරදක් කළා නේද කියන එකත් එක්ක. ඉතින් ඒ වගේම අපේ සමාජයේ මොකද බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියලා තියෙනවා නිර්දෝෂී මිනිහෙකු අතුරුදහන් කිරීම වරදක් සහ ඒක පාපයක්. ඒකට දඬුවම් මේ විදිහට තමයි ඒ තැනට හිමිවන්නේ කියන එක. අනෙක් කාරණේ වෙන්නේ අපි ඒ කියන්නේ මේ රට අතීතයේ රජාණන් ඇහැලපොළ නිලමගේ බිරිඳට තමන්ගේ දරුවන් වනේ දාලා කොටපු එක ගැන සහ මේක ගැන මේ රජ්ජුරුවෝට තමා ද්වේෂය පාන්නේ. මොකද මං හිතන්නේ මං පුංචි කාලේ ඉඳන් මේ කියවපු ඉතිහාස පොත්වලදී සහ පොඩි කාලේ අපි ඉගෙන ගන්නකොට කියුවේ මේ වඩුග රජා තමා මේ අපරාධ කරන්නේ කියන එක. ඒත් ඉතින් මම දන්නේ සඳ කිඳුරේ කිඳුරුවේ වෙච්ච මට මොකද අපි හැම අපේ දුක්ක ඉල්ලලා යන්නේ පත්තිනි ගාවට. පත්තිනි කියන්නේ කන්නගිට. කන්නගි තම සැමියාව මරපු රජකට එරෙහිව ඉතා විශාල අරගලයක් කරපු කිරීම තුළින් තම පත්තිනිය බිහි වෙන්නේ. ඉතින් මේ දේවල් තප්පරයක් සමාවෙන්න අපි ඉක්මනට වෙලාව පල්ලයි. හොඳයි. ඉතින් සඳකිඳුරු ජාතකේ සඳකිඳුරිය ගැන හඬන අපේ අම්මල පත්තිනිට පත්තිනි වෙච්ච කන්න ගිය පත්තිනි වුණාට පස්සේ මේ පත්තිනිට වැඳින අපේ අම්මල මට ගරහනවා. මොකද සඳකිඳුරු ජාතකයේ කිඳුරිය තමා මම. මම මගේ සැමියා හොයාගෙන තමා මේ හඬන්නේ. ඒ සැමියාට මේ අපරාධය කරන්නේ රටේ රාජ්‍ය කරපු පාලකේ. මම තමා පත්තිනිය. මොකද පත්තිනි තමන්ගේ සැමියා වෙනුවෙන් තමා අරගල කරන්නේ. ඒ රටේ රජෙක් එක්ක, ඒ දේශපාලන යන්ත්‍රයක් එක්ක. ඉතින් ඒක කරපු මට මේ සමාජයේ ගරහටපත් කරනවා. මේක නම් බෞද්ධ සමාජයක්ද? හොඳයි. අවසාන වශයෙන් මම කැමති මිටෝ ප්‍රාන් මහත්මයාගේ මේ සමාජයේ ඔබතුමාගෙන් පණිවිඩයක් දෙනවා නම්, මොකද ඔබ නියෝජනය කරන්නේ මේ වගේ මහා දුක්ඛන්දක්. මොකද ඒ පිටිපස ඉන්නවා බොහොම ලොකු චරිත ප්‍රමාණයක්. උන් සියලු දෙනාගේම නියෝජනය විදිහට අපි ඔබතුමාගේ ඉන්නේ. ඉතින් ඒ සමාජය ඔවුන් දිහා වපරහින් බලනවා එක අපි දකිනවා. 70% 80%ක්ම බලන්නේ වපරහින්. ඒ සමාජයට පණිවිඩයක් දෙනවා නම් මේක පළක් නොවේවි සමහර විට. නමුත් පණිවිඩයක් තිබුණු මම මුලින් කිව්වාගේ අතුරුදහන් වීම ගැන කිව්වොත් අවුරුදු 20කට සැරයක් එහෙම නැත්නම් 30කට සැරයක් අපි ලංකාවේ මේකට මූණ දෙනවා. ජාතිය වෙනස් වෙන්න පුළුවන්, ප්‍රදේශය වෙනස් වෙන්න පුළුවන්. අම්මලා බිරිඳවරු දරුවෝ අඬන්න පටන් ගන්නවා. මේක අපි නැවැත්විය යුතුයි. නමුත් අහේතුවට තමුන්ට යමක් වෙනකම් අනිකාට වෙන දේ ගැන මේ සමාජයේ අවධානය යොමු වෙනවා අඩුයි. ඉතාම අතලොස්සක් පමණයි ඉස්සරහට බලලා මේ දේ සිදු නොයුතුයි කියලා වැඩ කරගෙන යන්නේ. එනිසා මතක තියාගන්න 89 දකුණේ අතුරුදහන් වෙද්දී සමහර උතුරේ අම්මලාට ඒක ඇඟට වැදුනේ නැහැ. උතුරේ යුද්ධෙදී ඒ අම්මලාගේ කඳුල දකුණට උණුසුම්ුනේ නැහැ. ඒතර මේක තමයි පාලකයන්ට තියෙන හොඳම දේ, ඒක පවත්වගෙන යන්න. මොකද මේ රටේ විතරක් නෙමෙයි ආසියාවෙම අතුරුදහන් කරවීම කියන එක දේශපාලන උපායක් හැටියට, උපක්‍රමයක් හැටියට පාවිච්චි කරන්නේ. ඒතර මේ ආණ්ඩුව යටතේ අතුරුදහන් වීම වල සිදුවෙන් නොවන තරමට තියෙනවා. එකක් දෙකක් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා අපිට සමාජයට කියන්න දෙන්නේ අද අපි අනිකා ගැන නොහිතුවොත්
එයා අපිට සිද්ධ වෙන දවසට අපිට වෙනුවෙන් අඩන්න කවුරුත් ඉතුරු වෙන එකක් නැහැ. එනිසා මේ අතුරුදහන්වීම අනාගතයේදී සිදුවීම වළක්වන්න නම් මේ සත්‍ය සොයන්න, යුක්තිස්ත කරන්න, ස්ථානි පූර්ණේ කරන්න අත්‍යවශ්‍යයි. ඒ සඳහා දායක වෙන්න ඒකෙන් පමණයි තමුගේ දරුවන් තමුගේ ඥාතීන් බේරන්න පුළුවන්. ඒකෙන් පමණයි නාමල් රාජපක්ෂ හරි විමල් විරුවන්සගේ හරි ගම්මන්පිලගේ හරි දරුවොත් බේරෙන්නේ කියලා. හොඳයි. අපි මේ කතාව කරේ ආණ්ඩුවට සුදුහුණු ගන්නවත් රාජපක්ෂ පාලනයට විරුද්ධව උන්ට මඩ ගහන්නවත් නෙමෙයි. මහා දුක්ඛන්දක් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ගේ ඇත්ත කතාව මොකක්ද කියලා මේ සමාජයට කියන්න. අර සන්ධ්‍යා මහත්මිය කිව්වා වගේම ශාරුක් ඛාන්ට වෙඩිවදිනකොට චිත්‍රපටියේ අඬන මිනිස්සු අපි. හැබැයි දරුවෝ දෙන්න තාත්තා මෝරුන්ට කන්න දැම්මද ඇසිඩ් බැරල් එකේ ගිල්ලුවද කියන දේ පිළිබඳ බොහොම වේදනාවෙන් කතා කරන රටක් ඇතුලේ ඇය ඒ විදිහේ කඳුළුත් එක්ක බුගවන ජීවිතයේ කෝ කඳුළු කියලා අහන්න පුළුවන් වෙන විදිහේ වචන තියෙන සමාජයක් මේක. ඒ නිසා ඔබ පොඩ්ඩිමත්ව හිතලා මේ සමාජය වෙනස් කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම තමයි අවුරුදු 8/30/2010 ජනවාරි 24 වෙනිදා ඉඳලා යුක්තිය හොයන ඔබට යුක්තිය ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අද දවසේ පැමිණීම වෙනුවෙන් අතුරුදන් වීම දුකක්. ඒක ජීවත් වෙන අයට තාමත්ම තදින් දැනෙන දෙයක්. ඒ නිසා එවැනි අය දිහා දේශපාලන කෝණවලින් නොබලා වපරැසින් නොබලා ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න අපි හෙට හම්බෙමු ආයෙත් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. ආයිබෝවන්.